අපි වයිපාඩු ඉවර කරා ඒක දුන්න නෝට්ටයක් යුනිට් 4 නෝට් 1 කියලා එක තියෙන ප්‍රැක්ටිකල් පහක් මන් දීලා සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් දෙකයි ඒ ප්‍රැක්ටිකල් පහ කතා කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ වීඩියෝ එක බලන්න කලින් ඒ දුන්න printed note එක අතට ගන්න හරිද ඒක අතට අරගෙන යන්න page 5 ඒක පළවෙනි ප්‍රැක්ටිකල් එක පරීක්ෂණාගාරයේදී O2 වායුවේ මෞලික පරිමාව සෙවීම මොකද්ද මෞලික පරිමාව කියන්නේ මෙන්න පරිමාව මෙන්න මෞල ගන්න මෙන්න මෞලික පරිමාවනේ ඒකකේ මොකද්ද m ගණය mol ඍණ 1 නේ ඇටෝම දීලා තියෙනවා ඔයගලන්ට නුපුරු දෙයි නොහුරු ඒ අපි බලමු කොහොමද ඒක මොකක්ද මේ දීලා තියෙන්නේ කියලා බලමු මේකට ගන්න මේ හරි සංයෝගයක් අරන් රත් කරන්න තියෙන්නේ ඉටිපන්දමක් දාලා තාප වියෝජනයට ලක් කරන්න තියෙන්නේ එතකොට ඒකේ ඔක්සිජන් පිටේන ඔක්සිජන් වලින් හොයන්න තියෙන්නේ ඔක්සිජන් වායුව පිටේලා ඔක්සිජන් මෙහෙන් ඇවිල්ලා මෙතෙන්ට ඔක්සිජන් පිටිලා ජල වාස් ජලය ඇවිල්ලා ජලය මෙහෙන් ස්ථාප වෙලා ජලය මෙතෙන්ට පිටිලා යන එකක් තමයි තියෙන්නේ හරිද අපි කතා කරමු මේකට දැන් ඔක්සිජන් පිට වෙනවා කිව්වනේ මුඛෙන් ඔක්සිජන් පිට වෙන්නේ සංයෝගයෙන් පිට වෙන්නේ අපි ගමු කේමිනෝ තාප යෝජනයක් කියන්නේ රත් කරනවා හරිද යා වියෝජනය වෙනවා පාඩ ඇති වෙනවා අපි ගන්න කේමෙන් හරිද හැබැයි තවාය ගන්න පුළුවන් ගණන්වල එක්සෑම්ිකේදී වෙන වෙනය දෙන්න පුළුවන් හරිද දැන් අපිතමු දැන් කේමෙන් ෆෝ දුන්නහම පළ විදිහට ඇතිවෙනවා සොලිඩ් එකක් සොලිඩ් එකක් මෙන්න වායුව පිට දැන් බලන්න මේකේ ලක්ෂණය ඝන සංයෝගය රත් කරාම වියෝජන ඵල ඇතිව හැබැයි වායුමය විදියට ඔක්සිජන් පමණයි නිකුත් වෙන්නේ වෙන නයිට්‍රජන් ඔක්සිජන් එක පිට වෙන්නේ නැහැ හරිද NO2 කියන වායුව පිට වෙන්නේ නැහැ හරිද එකම ඵලයයි පිට වෙන්නේ මෙයත් එක්ක ඔක්සිජන් පමණයි පේරුණා ඒ වගේ සංයෝගයක් තමයි අපි මේකට ගන්න ඕනේ KClO3 වලින් සොලිඩ් එකක් එක්ක ඔක්සිජන් විතරයි පිට වෙන්නේ තේරුණා ඇලුමිනියම් සෝරි ඇලුමිනියම් නෙවෙයි සිල්වර් ඔක්සයිඩ් රත් කරාම ඔක්සිජන් විතරයි පිට වෙන්නේ වායුවේ ඵලයකට ඒ වගේ සංයෝගයක් විතරයි ඔයාලට ගන්න පුළුවන් තේරුණා KMnO4 හැර මේ වගේ ගන්න පුළුවන් දැන් බලන්න KNO3 රත් කරාම එක වායුවේ ඵලයකට ඔක්සිජන් විතරක් දෙනවා නම් ඔයාට මේ පරීක්ෂණයට මේ සංයෝගය ගැනීම සුදුසුයි හැදින්නේ අර මා සංයෝග පහක් දීලා තියෙනවා ඉතින් සව සංයෝග තියෙනවා දැන් වාට මෙයා ගන්න බෑ එයි ඒ ඔක්සිජන් විතරක් නෙවෙයි වායුවේ බල තව එක්කෙනෙක් දෙනවා මේ NO2 දෙනවා ඒක හිත වාට මෙයා ගන්න බෑ මේ වැඩේට හැදින්න අයන පොයින්ට් එක තේරෙනවා නේ හරි නම් මෙයාව තියලා මකනවා දැන් අපි මේක පොඩ්ඩක් හුරු වෙමුනේ ඉටිපන්දමක් තියෙනවා ආධාරකයක් තියෙනවා ටෙස්ට් ටියුබ් එකක් තියෙනවා ටෙස්ට් ටියුබ් එකේ KMnO පොඩාල මෙතන පුළුම් පේනුව කියලා කියන නැත්නම් පුළුම් ගොඩිය පුළුම් පේන මේකට කියන විසර්ජක නලය එක එක හැඩ තියෙනවා හරිද මේ බලන්න එක එක හැඩ වීදුරු බට වගේ හරි විසර්ජක නලය මෙතන
විදුරු බෝතලයක් තියෙනවා. මෙතන මිනු සරාවක් තියෙනවා. නැත්නම් බීකරයක් ගන්නත් පුළුවන්. හරි. ආරම්භයේ වතුර පුරවල නැහැ. පස්සේ වතුර පිරෙන්නේ මේකට. හරි. මේකේ ආරම්භයේ වතුර පුරවල තියෙනවා. හරි. හරි නේද? මේක ඇබයක් තියෙනවා. මේකත් ඇබයකින් වහලා තියෙනවා. ඇබේ සිදුරු කරලා තියෙනවා. හරි. ඉටිපන්දමකුත් තියෙනවා. හරි. සරලවම කිව්වොත් මොකක්ද වෙන්නේ? KMnO4 රත් කරනවා. KMnO4 රත් කරනකොට KMnO4 වියෝජනය වෙනවා. ඝන සංයෝග ඝන ඵලය තියෙනවා. එක වායුමය ඵලයක් ඇති වෙනවා. ඒ වායුමය ඵලය මොකද්ද තියෙන්නේ? මේ පුඩුම් වල සිදුරු වශයෙන් යනවා මෙහෙම ඝනත් වැඩි වෙයි. සිදුරු වශයෙන් ඔහොම ගිහිල්ලා මෙතෙන්ට යනවා. මෙතන ඔක්සිජන් වලින් පිරෙනවා. මෙතන මොකක්ද වෙන්නේ? ඔක්සිජන් වලින් ලොකු පීඩනයක් ඇති වෙනවා. ජලයට ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ජලය තෙරපෙනවා. ජලය ඊට පස්සේ මේක දිගේ විස්ථාපනය වෙලා ඔහොම ගිහිල්ලා මේකට වැටෙනවා. දැන් මෙතන වතුර පිරෙනවා. තේරුණාද? හරි. උතෝර මෙහෙම කියන්න පුළුවන්. ඔක්සිජන් ඝන සෙන්ටිමීටර් 300ක් පිටවුවා. මෙතෙන් ඔක්සිජන් ඝන සෙන්ටිමීටර් 300ක් කවද මාට කියන්නේ ජලය කොච්චර විස්ථාපනය වුණාද? අපි කියන්නේ ඒකට විස්ථාපනය කියලා. ඔක්සිජන් ආව ජලය විස්ථාපනය වෙනවා. ජලයත් මෙතන කීයක් තියෙනවද එහෙනම්? 300ක් විස්ථාපනය වෙනවා. අන්තිමට පරීක්ෂණය අවසානයේ වා මෙතන ජල පරිමාව මැන්න කියන්නේ මෙතන පිටවුණු ඔක්සිජන් පරිමාව මැන්න කියන එක නේද? අන්න ඒක තමයි අපි මේ පරීක්ෂණේ මේ කෑල්ල අපිට තියෙන්නේ. හරි. හරි නේ? හරි. KMnO4 ග්‍රෑම් 5ක් විතර දාන්නේ. හරියටම මනින්න ඕනේ. දැන් මෙතන මේ ඇබ වලින් මේවා සී මෙතන ඔක්සිජන් පිට වෙන්නේ නැතිනම් හරියටම සීල් වෙලා තියෙනවා. වායු රෝධනය කරනවා කියන්නේ. වායු රෝධක කරලා තියෙනවා. ඒක අපි දැනගන්න මෙහෙම කරන්න පුළුවන්. මේ වටේට අපිට මෙන්න මේ වටේට පැරෆිනිටි හරි වැස්ලින් වලින් හරි වලින් හරි ආවරණය කරන්න පුළුවන්. වැස්ලින් වලින් හරි පැරෆිනිටි වලින් හරි ආවරණය කරන්න පුළුවන්. ඊට පස්සේ හරියට වායු රෝධනය වෙලාද කියලා දැනගන්න ජපෝඩි ජල ස්තරයක් මේ කුඩින් තවරන්න පුළුවන්. තවරලා අපිට පුළුවන් පරීක්ෂණය කරන්න. කරනකොට වාට මේක දිහා බලන් හිටියොත් ඒ ජල ස්තරයේ ඇතුලේ කුඩා වායු බූළු පිට වෙනවා නම් අන්න එතකොට වාට තේරුම් ගන්න පුළුවන් මේක හරියට වායු උදලෙන් වෙලා නැහැ කියලා. නැත්තම් පොලිකූරක් මෙතෙන් දැල්ලුවොත් ඒක දැල්ලෙනවනේ. ඒ ඔක්සිජන් දහන පෝෂී වායුවනේ. පොලිකූරක් මේ හරින් ඇල්ලනකොට පුලිකුරු හොඳට දැල්ලෙනවා නම් මෙතනින් ඔක්සිජන් ලීක් එකක් තියෙනවා. ඒ කියන්නේ හරියට වායු රෝධනය වෙලා නැහැ කියලා වට දැනගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? හොඳට ආයි පැරෆිනිටි දාලා හොඳට ආයි මේක සීල් කරනවා. මොකද පිටවුණු ඔක්සිජන් පරිමාව හරියටම මෙතනින් මැනගන්න ඕනේ. එළියට ගියොත් වැඩේ වලදිනවා. හරියට ගණනට හරියටම ඕනේ. හරි. ඊට පස්සේ KMnO4 අපි ගන්නකොට එයාගේ තෙතමනේ රහිත KMnO4 ගන්න ඕනේ. සාමාන්‍ය KMnO4 වල ජල අණු අඩංගු වෙලා තියෙනවා. 5 H2O එහෙම අඩංගු වෙලා තිබුණා ගාන වර්ධනය. ඇයි රත් කරනකොට ජල අණු ටිකක් ඇවිල්ලා මෙතනින් පිරෙන්න පටන් ගන්නකොට එතරම් පරිමාවක් ස්ථාපනය වෙනවා. එතකොට එතරම්ුත් ගාන වර්ධනය. මොකද හරියටම පිට වෙන ඔක්සිජන් පරිමාවට ජල පරිමාව අපි ගානට ගන්නට උදා ගන්නවා. එතකොට ජල අණු ස්ථාපනය වුණොත් ගාන වර්ධනය. ඒකින්ද වියලි KMnO4 තමයි ගන්න. නැත්තම් ගාන වර්ධනය. ඒකින්ද පරීක්ෂණය පටන් ගන්න කලින් KMnO4 පොඩ්ඩක් විතර අපි රත් කරලා තමයි ගන්න වැඩේ. හරි. හරි. අනිත් එක තමයි මෙතෙන්ට ගන්න සංයෝගي KMnO4, KClO3, PbO2 වගේ සංයෝගي ඉක්මනට නියෝජනය වෙන්න ඕනේ. අපිට මේක රත් කර කර ඉන්න බෑනේ වැඩේ කරන්න. නේද? ගොඩාක් වෙලා රත් කර කර ඉන්න බෑ. ඉක්මනට ඔක්සිජන් පිට වෙන්න ඕනේ. ඉක්මනට නියෝජනය වෙන සංයෝගයක් තමයි මේ පරීක්ෂණයට ගන්න ඕනේ. නැත්තම් එතකොටත් අපි අමාරු වෙනවා. හරි. එහෙනම් අපි පරීක්ෂණය පටන් ගමු. මේ ටෙස්ට් ටියුබ් එකට KMnO4 ග්‍රෑම් 5ක් විතර දාලා පුළුම් ගුලිය කතන්දරේ දාමු කිව්වේ නේ. පුළුම් ගුලියක් මෙහෙම රඳවලා මෙහෙම විසර්ජක නාලේ දාලා මෙන්න මේ සෙට් එක මුලින් ස්කන්ධය කිරා ගන්නවා සිමුදන්න තුලාවකින්. මෙන්න මේ සෙට් එක. මෙන්න මේක. ඒක ස්කන්ධය M1 ග්‍රෑම් කියලා අපි ගමු. KMnO4 පුළුම් ගුලියයි විසර්ජක නාලේයි ඇබේයි. හරිද? ඊට පස්සේ මේ ඇටවුම සකස් කරලා ඉටිපන්දමෙන් රත් කරන්න වියෝජනය වෙනවා. ඔක්සිජන් පිට වෙනවා. මොකක්ද වෙන්නේ? ඔක්සිජන් මෙහෙන් පිට වෙනකොට මෙහෙන් විස්ථාපණය වෙලා ජලය පිරෙන්න පටන් ගන්නවා.
නඩගිය පැකය ජලය සාමාන්‍යෙන් තුන්සිය පණහක් ගන්න සන්න මේක දැම් මේ මිනු සරය සාමාන්‍යෙන් පරිමාව ලක්තුම් කරලන දන්න තුන්සිය පණහක් ඇති හරිද පණක් ඇති ඉතර පෙරෙන් පටන්ගන්න ට අපි රත් කරක නවත්තනවා රත්න නවත්තලා මොකක්ද කරන්න දැම් ඇටෝම රත්තලාසිීන් තකට අපි ඇටවම කාම රෝෂණත්ත කෙන්න්න දෙරන මොද සියලු මිනුම් සිතු කරන්නේ කාම රෝෂණත්තය හිද කාම රෝෂණත්තයට ඇටුම එන්න දිලා අපටි ක්ලා තියාගෙන නඩ බාලක්කෙද හිටියකම නඩි පාලක්කෙද හිටිය ඔන්න කාම රෝෂණත්තයට එන්න දුන්න ඊට පස්සයන්න හොඳම වැඩක් කරනවා හරි මෙන්න මේකේ මේකේ මේ ජලමට්ටන්තික සමාන වෙන්න මේ මට්ටනේ මේ මට්ටනේ මේ මට්ටන් දෙක සමාන වෙන්න ඉහළ පහළ වෙන විදියට කරලා මේක අයිර තේරෙනවා එතකොට ඉහළ පහළ වෙනකොට මේකෙන් වැඩිපුර ටිකක් මේකට වැටෙන්න පුළුවන් තේරෙනවා ඒක පොයින්ට් එක තමයි මේ ඇතුලේ වායුවේ පීඩනය මට දැනගන්න ඕනේ පැහැදිලිද මේ ඇතුලේ තියෙන ඔක්සිජන් වල පීඩනය දැනගන්න ඕනේ ඇතුලේ පීඩනය දැන් මැනගන්න දෙයක් නැහැ ඔයාලා දැනගන්නවා මොකද්ද එක් තරලයක එකම මට්ටමේ පීඩනය සමානයි ඉතින් එකම තරලේ නේද බඳුන් දෙකක් වුණාට කමන්නේ එකම මට්ටමේ පීඩනය සමානයි මෙතන පීඩනය මොකක්ද වායුගෝලීය පීඩනය නේද වායුගෝලයේ මගින් ඇතිවෙන පීඩනය එතකොට මේ මට්ටමට සමානයි නම් මෙතන පීඩනය මොකක්ද වායුගෝලීය පීඩනය එන ඔටෝ නේ ඉත මේ මට්ටම් දෙක සමාන වෙනවා එතකොට සමාන කරලා සමාන වෙනකන් ඔහොම එහොම ඔහොම අතින් ඇඩ්ජස්ට් කරලා ඔහොම කරලා මේක අයින් කරනවා එතකොට මේකෙ වතුර ටිකක් රැඳිලා තියෙනවා ඒ ටික විසික් කරනවාද නෑ ඒක විස්ථාපන උන්ටකට අයිති දැන් මෙතෙන්ට වතුර එනවා කියන්නේ ඒක විස්ථාපන කියන්නේ ඒකට මේකට වැටෙන්න බැරි වුණා තමයි හැබැයි ඒකත් මේකට අයිති ඒකින්ද මේ විසර්ජ කණාලේ රැඳිලා තියෙන වතුර ටිකක් මොකද කරන්නේ මේකටම දානවා මේකට දාලා ඒකට තාවතුර ටික රැස් වෙනවා අරගෙන මේකේ පරිමාව මොකක් කරනවා මෙන්න ගන්න එතකොට 350 ටිකක් වැඩි 370ක් විතර වෙලා තියෙනවා හරි හරි කාබර් උෂ්ණත්වයේදී වැඩේ කරන්නේ මතකනේ ඇටවම සිසිල් වෙන්න ඉඩ තියලා තමයි මේ වැඩේ ටික කරන්නේ ඊට පස්සේ මේක ගලවන ගලවලා මේ සෙට් එකේ ස්කන්ධය ආයි කියලා ගන්න මොකද්ද විසර්ජක නලය හැබැයි පොළොංගුලිය කේමෙන්න ෆෝස් හා තව පාර තියෙනවා මේ මේවත් තියෙනවා ටෙස්ට් ටියුබ් එකේ ස්කන්ධය ආයි කියලා ගන්න එක මොකද්ද දැන් මට කියන්නේ ස්කන්ධය අඩු වෙලාද වැඩි වෙලාද ස්කන්ධය අඩු වෙලා තියෙනුනේ අයියේ ඒ ඔක්සිජන් පිට වුණානේ එන ස්කන්ධය පැහැදිලිවම අඩු වෙලානේ හරි ඒක සිඳුඩු තුනකින් කියලා ගන්නවා කාමර උෂ්ණත්වයේදී හරි එහෙනම් මොකද්ද කරේ පරිමාව හිරාගත්තා කාමර උෂ්ණත්වයේදී මේක ස්කන්ධ දෙක කියලා තව කියලා ගන්න තව මැනගන්න ඕනේ මිනුම් ටිකක් තියෙන එක තමයි කාමර උෂ්ණත්වයේ මැනගන්න උෂ්ණත්වමානෙක කාමර උෂ්ණත්වය මේ පරීක්ෂණය සිදු කරන කාමර උෂ්ණත්වය මැනගන්න T1 තව මේ පරීක්ෂණය කරන වායුගෝලීය පීඩනය මැනගන්න ෆයි ඒක ෆයි අවශ්‍යයි ගන්නට වායුගෝලීය පීඩනය මැනගන්න ෆයි බැරෝමීටරයක් ඕනේ එකට හරිද බැරෝමීටරයක වායුගෝලීය පීඩනය මැනගන්න ෆයි එතකොට මේ ගන්න කිරීම ටික අවශ්‍යයි හරිද හරි දැන් මම නියම කතාවක් කියන්නම් මේක ඇතුලේ කවුද ඉන්නේ ඔක්සිජන් ඉන්න මට කියන්නේ ඉන්නේ ඔක්සිජන් විතරද නෑ මෙතන ජලය තියෙනවා ජල වාෂ්පත් පැහැදිලිද මෙතන හිස් අවකාශයේ හොඳම කාරණයක් කියන්නේ හිස් අවකාශයේ ඔක්සිජන් වායු පමණ නෙවෙයි ජල වාෂ්පත් තියෙන නම් මෙතන වායු මිශ්‍රණයක් තියෙනවා හරිද එක හරිම වැදගත් ඕයෙන් ගණන් එනවා හොඳේ ඔය පොයින්ට් එකෙන් ගණන් එනවා මාර ලස්සන ගණන් කවුද ඉන්නේ O2 දන H2O gas වායු මිශ්‍රණයක් කිව්වම මතක් වෙන්නේ මොකද්ද ඔයාලට කවුද ඩෝල්ටන් මතක් වෙන්නේ ඔක්සිජන් වලින් දෙන පීඩනය මොකද්ද PO2 ජලයෙන් දෙන පීඩනය මොකද්ද PH2O මුළු පීඩනය මොකද්ද Ptotal Ptotal කියන්නේ මොකද්ද 5 වායු ගෝලීය පීඩනය 5 5 කියන්නේ මේක ඔයාලා බැරෝමීටරින් මැනගත්ත පීඩනය පටල ගන්න එපා ඔක්සිජන් වල පීඩනය නෙවෙයි ෆයි කියන්නේ ජල වාෂ්පයි දෙන්නගෙම පීඩනය මතක තියාගන්න ජලය ඉන්නවනම් ජල බඳුනක ජලය ඉන්නවනම් උඩ ජල වාෂ්ප තියෙනවා ඒ කියන්නේ දෙයක් නෙවෙයි පැහැදිලි හරි එහෙනම් වැදගත්ම කාරණා ටික මම කියලා ඉවරයි හරිද
එහෙනම් දැන් රූපේ මකන්න තියෙන අපිට ලොකු ගණනයක් කරන්න තියෙනවා. හරිද? මෙයාගේ පරිමාව දැන් 350 කියලා කිව්වොත් එයාගේ පරිමාව V0. හොඳ? මේ ඔක්කොම ටික තියෙනවා, මේක තියෙනවා. මේ පරිමාව V0. හරිද? දැන් අපි මේ පරීක්ෂණය කරන්නේ මොන උෂ්ණත්වයේද? කාම උෂ්ණත්වයේ නිසා වායු ගෝලීය පීඩනයේදී කරන්නේ මේක. කාම උෂ්ණත්වයේ සහ වායු ගෝලීය පීඩනයේදී පිට වූ O2 ස්කන්ධයේද M1 දින M2 ග්‍රෑම් ආය අහන්නක් දෙයක්ද නැහැ. තේනවා? අඩු කරා පිට වූ ඔක්සිජන් ස්කන්ධය ඔබ පිට වූ O2 පරිමාව මේ ප්‍රමාණය M1 දින M2 බෙදෙනවා 32 කින් මවුල පිට වෝ2 පරිමාව කියන්නේ ජල පරිමාව කියේද E0. එහෙනම් පිට වෝ2 වල මෞලික පරිමාව කියන්නේ මොකද්ද? V0 බෙදීම Vm එකරින M2 යට 32. මොකද 32යි V0 M1 දින M2 මෞලික පරිමාව කාම රුෂ්ණත්වයේ සහ වායු ගෝලීය පීඩනය. හරිද? O2 වල O2 වල පීඩනය මොකද්ද? 5 ඍණ pH2. මේ pH2 කියන එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ජලයේ සන්තුෂ්ඨ වාෂ්ප ඍණය කියලා කියන්නේ. ඔයාලා යන්න 8 වෙනි පිටුවට යන්න. අටවෙනි පිටුවේ වගුවක් තියෙනවානේ, හරි ලේසි. ඒක සන්තුෂ්ඨ වාෂ්පයේ තියෙන උෂ්ණත්වය මත රඳාපවතින. තේරෙනවද? ඒක මම වෙනම කියලා දෙන්නම්. දවසක උෂ්ණත්වය මත ප්‍රමාණය රඳාපවතින උෂ්ණත්වය ගන්නවනම් සන්තුෂ්ඨ වාෂ්පයේ ඉන්නේ දැනගන්න පුළුවන්. හරිද? වගුව බලන්න. උෂ්ණත්වය ඔයාලා ප්‍රැක්ටිකල් එක කරේ 26 දින. ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරේ. දැන් මම කියවන උෂ්ණත්වය මැනගන්න කියලා. ලැබ් එකේ උෂ්ණත්වය මැනගන්න 26 දින කරේ කියලා ජලයේ සන්තුෂ්ඨ වාෂ්පය නේ. ටෝර් 25.2යි. පීඩනය වාට කන්වර්ට් කරන්න ඔයාලට මම කියලා දුන්නා. ටෝර් එක කොහොමද පැස්කල් කරන්නේ කියලා දුන්නා. හරිද? 25.2යි. ඔයාලගේ උෂ්ණත්වයේ ලැබ් එකේ උෂ්ණත්වය 28යි නම් කීයද? 28.3යි ටෝර්. බැල්ලාවත් එච්චර එන්නේ උෂ්ණත්වය. අපි නමු 30යි කියලා මේ දසල රස්නේ වන්න 30යි. 30 නම් කීයද? ජලයේ සන්තුෂ්ඨ වාෂ්පීන නේද? 31.8යි. මේක බැරෝමීටරෙන් මැනගත්තා. මේක පොතෙන් කියවගත්තා. 31.8යි. එන මේ දෙක කියවගත්තනම් O2 වල පීඩනය දන්නේ නැද්ද ඔයා? අන්න මේ ටික ඔක්කොම ඔයාලා හොයාගත්තා කියන ටික. එහෙනම් ඔක්කොම දත්ත ටික දන්නවා. එහෙනම් මේ ටිකත් මම මහනවා. හරිද? O2 වල මෞලික පරිමාව හොයාගෙන ඉවරයි. O2 වල පීඩනය හොයාගෙන ඉවරයි. O2 වල උෂ්ණත්වය කීයද? T1. කාමර උෂ්ණත්වය. දැන් P1 V1 සමානයි P2 V2 ඔක බොයින්නේ. මේක දැන් මම සංයුක්ත වෙනවානේ. මේක පාවිච්චි කරනවා. දැන් මේක V1 කියන්නේ පරිමාව මම කියලා දෙන්න යනවා. මේක යොදන්න පුළුවන් මෞලික පරිමාවට. V1 මෞලික පරිමාව නම් මෙතනක් තියෙන්නේ මොකද්ද? මෞලික පරිමාව. හරිද? චල දැනන්නේ. V1 මෞලික පරිමාව නම් මෙතනක් තියෙන්නේ මෞලික පරිමාව. දැන් ඔයා මේක දානවා, මේ දත්තරික දානවා. ඔයා පරීක්ෂණය කරපු අවස්ථාවේ P මොකද්ද? 5 ඍණ pH2. මෙතන තියෙන්නේ මොකද්ද? V1 කියන්නේ V0 32 M1 ඍණ M M2 මෞලික පරිමාව දාන්නේ. මෞලික පරිමාව දාන්නේ උෂ්ණත්වය T1. මෙතන සාවු pH දත්ත ටික දාන්න. දැන් වාට තේරෙන්නේ නැහැ මොකක්ද මේ මං කරන්නේ කියලා. හරිද? මේ තියෙන්නේ කාමර උෂ්ණත්වයේදී ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකේදී කරපු දත්ත ටිකයි මේ හොයලා තියෙන්නේ.
ඒටික දැම්ම මේ සවපී හිදී ටික දාන්න සවපීදී මොකද හරණ එකසික තු සිසි පාදාන්න න අප එකඩි දයි පාදාන්න වීට උදන්නේ නෑ ටීට කිය දෙසි ඇත්ත තුනයි මුහක් දෙන්නේ හොඳට බලන්න සවූපී හිදී ඕටුවල මෞලික පරිමාව ගැන්නටුව පැට්ටිකල ඉවරයි සවූපීදී ඔටුවල මෞලික පරිමාව සිදදා සාර සීයකට ආසන්නයක් එන්න හැර පැරදින්න පුළ පැත්තිකලගේ දෝෂ තියන්න බොල අනිික ක්සියෙන් කැන්නේ පරිපූර්ණවායක් නෙවෙයි නිසා මේක නෙවේ හැර පැදි එ පැට්ටිකල්ල ීවරයි තා මේක දෝෂ තියනවා ගොඩාක් හොඳේ තෝටේ දෝෂ කතා කරන්න පුොලන් ඒම කතා කරන්න හරිම සරල්ල දේවල් තිී හැර පරිචනාත්මක දෝෂය අටක් තියෙනවා හරිම ලේසි හරි දේව කියන්න දෙයක්නෑ හරින දෙෙන පැට්ටිකල් වන් ීවරයි පැටිකල් වන් වර ඉට පස්ස පැට්ටිකල් දෙක වෙනවා ඩියහින් කතා කරන්න ඕන කහර ඒක හොඳ එකක් පැට්ටිකල් හතරට යන්නම පැටිකල් හතරත්මන් දැමුණ වරගන්න හරිම පොඩි සර්වත්‍ර වාය නියත්තේ පරිීක්ෂණාත්මකගේ නිර්ණය කරන මේක සර්වත්‍රවාය නීත ොයන්න පුළුවන් දැන්වා මෞලික පරිමාවන හැවේ ඒකෙන් මෙන්න මේ දත්තරික පවච්චි කරලවා දැ වීනෝට් දන්නන්නම වීනෝට් කැන පරිමාව මේ තින මෞලික පරිමවාරිද වීනෝට් කියන්නේ විස්ථාපිත ජල පරිමාවන පරිමාව දන්නවන මෞලගාන දන්නවන මේ පිටවුණු ඔක්සිජන් මෞලගාන දන්නවන ඔක්සිජන් වල පරිමාව දන්නනම් පව සමාන එන්නට දාන්න පීයන්න මොකද ෆරින පH2 වී කියන්න මොකද වීනෝ එන් කියන්නේ එම්වාන්තින එ ආර් ටීව කාමර උෂ්නත්තය වාල මැනගන්න ස්කොඩි මැනගන්න උෂ්නත්තේ ආර් හොයන්න බැයිද බලන්න ආර් සර්වත්වාගමිට අටයි දශම තුනයි එකයි හතරට ආසන්නගේ කේකම ඉන්න එකට ආසන්නගැකි බලන්න හොඳ කියල් බන්න හත්තරගෙන රැට්ටිකල් මේ සඳහා පහත කියාර්මාර්ග අනුගමනය කළ යුත්තේ තකට මෙන්න ේදර කරන්න පිස් අර්මණ පස්සන වායව සඳහා පී සමානය එන්නාට යෙදීමෙන් ඉහත පාටන්ක එම සමීකරණය ආදේශ කර ආත් අගේ ගණනය කිරීම අරලේසින හරි ඒ දෝෂ තියෙනවා පස්සෙන පැට්ටිකල් එක තියෙන සංශුද්ධ ඇමෝනියෙන් ඩයිකරෝමේ වායුවනේ මගින් හොඳ සංසුද්ධ ඇමෝනියෙන් ඩයිකෝමික් මගින් මෞලික පරිමාව සේවීම එම නොනි ඒක පස්සනක හරි ලේසි එකතිෙන කතා කරමු දෙවනි පැටිකල් එක දෝෂයක් වන දෙවනි පැට්ටිකල්ල වලන්න හයිඩ්‍රජන් වල මෞලික පරිමාව යොදාගනිමින් පටවලනේ මැග්නීසියම් වල හයිඩ්‍රජන් වල මෞලික පරිමාව යොදාගනි මැග්නීසියම් වල සාපේක්ෂ පරමාණු ස්කන් හරි එතකොට පැටිකල්ල වෙනේ ගිහින් කරන්න හර හැකි වල